සුබ දවසක් ඔයාලා හැමෝටම IOD IOD loop කිව්වම ඔයාලා හැමෝම දන්නවා උපත් පාලනයට පාවිච්චි කරන කාන්තා ගර්භාෂයේ තුලට ඇතුල් කරන නම්‍යශීලී ටී හැඩැති උපකරණයක්. මේ ගැන ඔයාලගේ දැනුමට පොඩි හරි දෙයක් එකතු කරගන්න මේ වීඩියෝ එකෙන් අපි IOD ගැන කතා කරමු. හරි එකටම මේ IOD වර්ග දෙකක් තියෙනවා. කොපර් IOD සහ හෝමෝනල් IOD. උපත් පාලනයට විවිධ ක්‍රම තියෙනවා ඔයාලා දන්නවා. ඒ හැම ක්‍රමයකටම වඩා ඉතාමත් ඵලදායි ආරක්ෂිත අතුරු ආබාධ අඩුම ඉතා හොඳ උපත් පාලන ක්‍රමයක් තමයි මේ IUD. 99%ක්ම උපත් පාලනය සඳහා ඵලදායීව ක්‍රියා කරනවා. IUD අවුරුදු 10ක් යනකම් උපත් පාලනයට ඉතාමත් හොඳ ආරක්ෂාවක් දෙනවා. අර කොපර් IUD එක තමයි වැඩිම කාලයක් පාවිච්චි කරන්න පුළුවන් උපත් පාලනය. ඒක අවුරුදු 12ක්ම ආරක්ෂිතව උපත් පාලනය සිද්ධ කරනවා. හරි ඔයාලා දැනගන්න ඕනේ විශේෂම කාරණයක් තමයි මේ IUD එකක් දැම්මනම් ඒ දාපු දවස අනිවාර්යයෙන්ම මතක තියාගන්න. අවුරුදු 10ක් 12ක් යනකම් ඉන්න ඕනේ නැහැ. ඔයාලට කැමති කාලෙක මේක අයින් කරන්න පුළුවන්. ඒත් සමහර අයට මේක දාපු කාලෙවත් මතක නැහැ. සමහර අයට මෙහෙම එකක් දැම්මද නැද්ද කියලාවත් මතකයක් නැහැ. හරි IUD එක ගර්භාෂයට ඇතුල් කරන්නේ ටිකක් දිග සිහින් නලයකින්. මේ IUD එකේ මුල පුංචි නූලක් තියෙනවා. කවදාහරි IUD එක ඉවත් කරන්න ඕනි වුණාම ඒ දෙයට තමයි මේ පුංචි නූල උපකාරී වෙන්නේ. හරි කොපර් IUD ගැන කතා කළොත් මේක දැම්මම ගර්භාෂයේ සුළු දැවිල්ලක් එන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ගර්භාෂයට එන සියලුම ශුක්‍රාණු විනාශ කරලා දානවා. මීට අමතරව බැරි වෙලාවත් කලලයක් හැදුනොත් කලලයේ ගර්භාෂයේ තැන්පත් වීම මේ කොපර් IUD එකෙන් වළක්වනවා. හරි ඊළඟට බලමු හෝමෝනල් IUD. මේක ගර්භාෂයට ඇතුල් කරාට පස්සේ ප්‍රොජෙස්ටින් හෝමෝනය නිදහස් කරනවා. ප්‍රොජෙස්ටින් ගැන ඔයාලා දන්නවත් ඇති. අපි කලින් වීඩියෝ වල කතා කළා. අපේ ඇඟේම හැදෙන හෝමෝනයක් තමයි මේ පිටින් දෙන්නේ. ඒකින්ද මේවා අපිට හානි කර නැහැ. හරි මේ ප්‍රොජෙස්ටින් නිසා ගැප් ගැලෙහි තියෙන ශ්ලේෂ්මල ක්‍රණ කරනවා. මේකෙන් වෙන්නේ ශුක්‍රාණු වලට ගර්භාෂයේ තුලට කොහෙත්ම යන්න බෑ. බැරි වෙලාවත් ගියා කියමුකෝ. ඒත් බය වෙන්න දෙයක් නැහැ. අර ප්‍රොජෙස්ටින් නිසා ගර්භාෂයේ බිත්තියේ ශ්ලේෂ්මල තුනී කරනවා. ඒකින්ද කලලයක් හැදුනත් ඒක ගර්භාෂයේ තැන්පත් වෙන්නේ නැහැ. හරි IUD වල තියෙන ලොකුම වාසිය තමයි ඔයාලට ප්‍රෙග්නන්සි එකක් හදාගන්න ඕනි කියලා හිතන කාලෙක මේක අයින් කරලා පහසු වෙන ප්‍රෙග්නන්සි එකක් හදාගන්න පුළුවන්. හරි මේ වීඩියෝ එක ඔයාලගේ දැනුමට පුංචි හරි දෙයක් එකතු වුණා කියලා හිතනවා. ඉතින් අමතක නොකර subscribe කරන්න. තවත් වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. හැමෝටම good luck.